නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පිංගතුනි, අද අපි උදේ ඉගෙන ගන්නේ සුවිශේෂ දේශනයක්. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලාංකික ජනතාවට කියා දීපු මූලික දේශනාවලින් එකක්. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මේ දේශනාවෙන් කියවෙන විශේෂ දේ, මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් දන්නවත් දෙයක් නෙමෙයි, දන්න දෙයක්වත් නෙමෙයි. සමහර කෙනෙක් යථාභූත ඥානෙ නැති, කර්ම කර්මඵල විශ්වාසයේ නැති කෙනෙකුට හිතාගන්නත් බැරි එකක්. ඒ තමයි නිරය ගැන. මේ දේශනාවේ කියවෙන්නේ මොකක් ගැනද? නිරය ගැන. දැන් මේ අපාදුකින් අපට නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අපට කියලා දෙන්නේ. මොකද අපි දන්නේ, අපි මනුස්ස ලෝකෙට ආවා, මනුස්ස ලෝකෙ තියෙන දේවල් වලට රැවටුණා, ඒ වටා වුණා. අපි ඒ පස්සේ යන අතරේ අපි වයසට යනවා, අපි හදිසි ලෙඩ රෝග හැදෙනවා, අපි මැරිලා යනවා, කර්මාණු රූපෝ ගිහින් අපි ආයෙමත් කොහේ උපදිනවද කියන්න දන්නේ. නමුත් අපිට එකක් පේනවා, මේ හිතේ ස්වභාවය අපට තේරුම් ගන්නට පුළුවනි. මේ හිතේ නැද්ද මේ නරකට හැරෙන පැත්තක් තියෙනවා. හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. හොඳ පැත්ත මතු කොල්ල ගන්න එකද ලේසි, නරක පැත්ත මතු කොල්ල ගන්න එකද? නරක පැත්ත මතු කොල්ල ගන්න එක ලේසි, හොඳ පැත්ත මතු කොල්ල ගන්න එක අමාරුයි. දැන් බලන්න, හොඳ පැත්ත සීලයක් පුරුදු කරන එක පුරුදු කරන කෙනා දන්නවා අමාරුයි. වීරියෙන් උත්සාහයෙන් කරන්න තියෙන්නේ. සමාධියක් පුරුදු කරන එක කරන කෙනා දන්නවා අමාරුයි. නමුත් නරක වැඩක් කරන එක කොච්චර ලේසිද? මේ හිතේ ස්වභාවයදී අපි ආපස්සට හැරිලා බැලුවොත් අපේ ජීවිතේ වැරදිච්ච හැම අවස්ථාවකම වැරදිලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච අකුසල් නිසා. හොඳට බලන්න හිතලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යකඩය විනාශ වෙන්නේ යකඩින් මැහැදෙන මලකඩ නිසා. ඒ වගේ අපේ ජීවිතවල වැරදිච්ච තැනක් ගත්තොත් එක්ක රාගෙ මුල් වෙලා, එක්ක දේශෙ මුල් වෙලා, එක්ක මෝහෙ මුල් වෙලා, මේ ලක්ෂණ අපේ හිතේ තියෙන නිසා මේ ජීවිත පැවැත්ම අපි ගෙනිහිල්ලා අවසන් වෙනකොට අපේ ජීවිතේ නිරයට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතේ පෙරේත ලෝකෙක උපත කරා ගෙනියන්න ඒ කර්මයට පුළුවන්.
අපේ ජීවිතයේ තිරිසන් ලෝකයකට ඇදගෙන යන්න මේ කර්මයට පුළුවන්. ඒ කර්මයට එහෙම බැරි වෙන්නේ ධර්මයේ තිබුණොත් විතරයි. ධර්මයේ ජීවිතයට ගන්ට දක්ෂ වුණොත් එයා බේරෙනවා. ධර්මයේ ජීවිතයට ගන්ට දක්ෂ වුණේ නැත්තම් බේරෙන්න අමාරුයි. මේක තමන් විසින් තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙලක්. හැබැයි මේක අමාරුයි. උත්සාහයෙන්, වීරියෙන්, ධෛර්යයෙන්, කැපවීමකින් කළ යුතු එකක්. බුදුරජාණන් වහන්සේ මේ නිරේගෙන දැක්කා. උන්වහන්සේ මේ දැක්කේ නිකන් ඇස් දෙකින් නෙමෙයි, නිකන් ඇස් දෙකින් පේන්නේ නැහැ. නලයකින් බලලත් නෙමෙයි, නලයකින් බැලුවට පේන්නේත් නැහැ. බාහිර උපකරණයකින් පේන්නේත් නැහැ. උන්වහන්සේ මේ දී දැක්කේ දිවස් නෝනින්. ඒකට කියන්නේ චුතූපපාත ඥානය කියලා. හතරවෙනි ධ්‍යානයේ දක්වා හිත දියුණු කළා. උන්වහන්සේට පුළුවන් වුණා මේ සත්‍යයන් චුත වෙනවා, උපදිනව දකින්ට. අපට පුළුවන් ද සත්‍යයන් චුත වෙනවා දකින්ට? බෑ. අපි දකින්නේ මැරෙන එක්කිනාගේ ඔන්න හෘද වස්තුව නවතිනවා. ඊළඟට මේ ලී ගමන නවතිනවා. එයා සීතල වෙනවා, දරදඬු වෙනවා. ඔච්චරයි අපිට පේන්නේ. එතකොට අපි කියනවා එයා මැරුණා කියලා. අපි දැක්කද එයාගේ පංචපාදනස්කන්ධේ පිට වෙච්ච හැටි? දැක්කේ නැහැ. එහෙනම් අපිට චුත වෙනවා පේන්නේ නැහැ. අපිට චුත වෙනවා පේන්නෙත් නැහැ, උපදිනවා පේන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්ක සත්‍යයන් චුත වෙන හැටිත්, උපදින හැටිත්. උන්වහන්සේ මේක දැක්කේ මේ වගේ. ගෙවල් දෙකක් තියෙනවා. දොරවල් තියෙන ගෙවල් දෙකක් දෙපැත්තක තියෙනවා. මේ මැද්ද එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න එක්කෙනා බලාගෙන ඉන්නවා මේ ගෙවල් දෙක දිහා. එතකොට එයාට පේනවා මේ ගෙවල් වලින් මිනිස්සු එළියට එනවා. ගෙවල් වලට ආයෙමත් ඇතුළු වෙනවා. ගෙවල් ඇතුළේ ඇවිදිනවා. ආයෙ එළියට එනවා. ආයෙ ඊළඟ ගෙදරට මාරු වෙනවා. මේ ගෙදර අය අර ගෙදරට යනවා. මෙන්න මේ වගේ කියනවා මේ සත්වයන්ගේ ජීවිත. සමහර සත්වයන් ඉන්නවා කයින් සුසිරිත, කය මුල් කරගෙන සුචරිතයේ දෙනවා. වචනේ මුල් කරගෙන සුචරිතයේ යහපත් ජීවිතයේ ගෙවනවා. මනස මුල් කරගෙන යහපත් ජීවිතයේ ගෙවනවා. මේක හොඳ ලස්සනට ඒක විස්තර කරනවා. අරියාණං අනුපවාදක, ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ගරහන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා දිට්ඨිය යුතු ජීවිතයක් ගෙනිනවා. අන්නේ අය මරිලා ගිහින් සුගතිය උපදිනවා. එහෙම නැත්නම් ආයමත් මිනිස් ලෝකෙට එනවා. එහෙනම් ඔබ මරණයට පත් වුණාට පස්සේ ආයෙත් මිනිස් ලෝකෙට ඔබ එනවා නම් එන්නේ කුමක් නිසාද? කයෙන් සුචරිතයේ යෙදීම නිසා. වචනෙන් සුචරිතයේ යෙදීම නිසා. මනසින් සුචරිතයේ යෙදීම නිසා. ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ගරහ නොකිරීම නිසා, සම්මා දිට්ඨියෙන් යුක්ත වීම නිසා. ඔන්න එනං ඔබ ආයේ සුගතියක යනවා නම් ඔබ තුල ওই ලක්ෂණ තියෙනවා නම් ඔබ තේරුම් ගන්න මම මරණින් මත්තේ සුගතියක යන කෙනෙක් කියලා. එහෙනම් සුගතියකට අපි යන්නේ පාංශකූලේ නිසා නෙවෙයි. දැන් පාංශකූලිය කියලා එකක් දෙනවනේ. මරණින් මත්තේ නරක තැනක උපදෙසිටී නම් එයින් අතමිදී සුගතියට යාවා කියලා. කරන්න පුළුවන්ද එහෙම? බෑ. එහෙම එකක් කරන්න බෑ. එහෙම පුළුවන් නම් ඉස්සෙල්ලම කියන්නේ ඒක කවුද? ඇයි උන්වහන්සේ මහා කාරුණිකයි. මරුණට පස්සෙත් බලනවා උන්වහන්සේ පුළුවන් නම් අවස්ථාවක් දෙන්න. එහෙම බෑ. ඊයේ බණ්ඩාරයේ වැඩසටහන පින්වතෙක් මගෙන් ඇහුවා මැරිච්ච එක්කිනාට වඩාත් පින් සිද්ධ වෙන්නේ භූමි දාන කරාමද ආදාහනය කළාමද කියලා. මං කිව්වා මරුච්ච එක්කිනාට ඒක අදාළ නෑ. මරුණා පස්සේ මහපාරට දාලා වාහනවලට චප්ප කරලා දැම්මත් කමක් නෑ කිව්වා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඇයි මලමිනි වලට සලකලා කොහොමද මේ සත්‍ය සුගතිය උපදින්නේ?
බල්ලු කාලා ගියත් කමක් නැහැ. කූඹින්ට කන්න දුන්නත් කමක් නැහැ. පාරේ දැම්මත් කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. වැදගත්කම තියෙන මොකේද? ජීවිතේ. මරණේ මලකඳේ නෙමෙයි වටිනාකම තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට මහණෙනි මේ සත්‍යය ඉන්නවා කයින් දුසිරිත කරන. කයින් කය මුල් කරගෙන තුන් ආකාරයකින් දුසිරිත කරනවා. කය මුල් කරගෙන පාණාති පාතා වෙනවා. ඔව් ඒ කියන්නේ හිත පෙළෙන ප්‍රාණඝාතය දෙනවා. අලුත් විග්‍රහයක් වෙන මේ රටේ දැන් පාණාති පාතා කියන බුද්ධ දේශනාවට විරුද්ධව මොකක්ද ඒ? පාණ කියන්නේ හිතයි අතිපාත කියන්නේ පෙළ. එහෙම බුද්ධ දේශනාවක් නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. බුද්ධ දේශනාවේ තියෙන පාණාතිපාතා විස්තර කරන ලුද්දු ක්‍රූරයි ලෝහිත පාණි ලේ තවරුණු අත් ඇති හත පහතේ නිවිට්ටු කොටනවා මරනවා අදයාපන්නෝ පාණ භූතේසු ප්‍රාණීන් කෙරෙහි කරුණා මෛත්‍රියක් නැහැ. මේක තමයි ප්‍රාණඝාතය. සොරකම විස්තර කරනවා. එතකොට ඒක කය මුල් කරගෙන දුසිරිතයේදීමක්. සොරකම ගැන කියනවා ගමේ හෝ නගරේ හෝ තමන්ට නුදුන් දෙයක් සොර සිටින් ගත්තොත් අනුන්ගේ වත්තකින් මල් පැලයක් ඉදිරුවත් අහුවෙනවා. අනුන්ගේ වත්තකින් ගෙඩියක් කැඩුවත් තමන්ට නුදුන්න ඒක ඒ වෙලාවට කයෙන් දුසිරිතයේ දෙන වෙලාවක්. සොරකම අල්ලස් ගැනීම වංචාව මේ සියලු දේම කයෙන් දුසිරිතයේදීම අහුවෙනවා. එතකොට ඒක හේතුවක්. ඊළඟ එක තමයි කාමයේ වර්ධව හැසිරීම කයෙන් දුසිරිතේදී. මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මව් රකින්න, පියා රකින්න, මව්පියන් රකින්න, සහෝදරයා රකින්න, සහෝදරිය විසින් රකින්න, ඥාතීන් විසින් රකින්න, තමන් සීලාදී ගුණධර්ම වලින් රකින්න, ස්වාමියා විසින් රකින්න, යම්කිසි කෙනෙක් තමක තවත් කෙනෙක් නොමනා හැසිරීමක ඉදිච්ච ගමන් කාමීත්‍යාචාරයට අහු වෙනවා කියලා. අවිච්ච ගමන් කයින් වරදේ හැසිරෙනවා. අන්න එතකොට ඒක අකුසලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා වචනේ මුල් කරගෙන හතර ආකාරයකින් වරදේ හැසිරෙනවා. ඒ තමයි බොරු කියනවා පළවෙනි එක. අපිට වචන කතා කිරීමේ හැකියාව ලැබිලා තියෙන්නේ බොරු කියන්න නෙවෙයි. ලෝකෙට යහපතක් කරන්නයි. නමුත් ඒක කරගන්න බැරි වුණොත් ඔබ දැකලා ඇති සර්පයෝ වචනනේ ඊගොල්ලන්ගේ ලෝකෙ. මේ මනුස්ස ජීවිතය ගත කරපු කාලේ බොරු කියපු අය. කේලම් කියන අය දැන් ජීවිතක ගත්තොත් එහෙම හොඳට බලන්න ගෙවල් දොරවල ප්‍රශ්නවලදී මුල කේලම. කේලමින් තමයි ඇති වෙන්නේ සම්පූර්ණම සැකේ, අවුල, රණ්ඩු දබර ඉවර වෙන්නේ නැත්තේ. එතකොට මේ කේලම් වලට සම්බන්ධ වෙන සියලු දෙනාම වචනෙන් අධර්මිය හැසිරෙනවා. වචනෙන් අධර්මිය හැසිරෙනවා. අපිට වචන ලැබිලා තියෙන්නේ කේලම් කියන්න නෙවෙයි. අපිට මේ කතා කිරීමේ හැකියාව ඔබ දැකලා ඇති කතා කරන්න බැරි අය ගැන. හරියට වචන කියා ගන්න බැරි අය ගැන. මේ ඔක්කොම වෙලා තියෙන්නේ වචනේ කතා කිරීමෙන්ට තමන්ට ලැබිච්ච වාසනාව දන්නේ නැති එක. ඉතින් කේලම් කියනවා. අවුල් හදා ගන්නවා, ඉරිසියාව ඇති කරනවා. සමගියෙන් කවුරු හරි ඉන්නවා දකින්න නම් ඕන්නේ සමගිය බෙදවන්න කේලමක් කියනවා. ඔන්න ඊට පස්සේ දෙන්න සැකයි. ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. අවුලවන්න ඕන තරම් ඉන්නවා, නිවන්න කෙනෙක් නැහැ. ඕම තමයි ප්‍රශ්නයක් ඇති වුණාම හොඳට බලන්න ගිවල් වල. මේ වෙන්නේ වචනේ පිළිබඳ සිල්වත් නැතිකම. වචනෙන් දුසිරිතේ යෙදෙනවා. ඊළඟ එක තමයි පරුස වචන. ඊට පස්සේ එන්නේ කේලමත් එක්කම ඊට පස්සේ පරුස වචන තමයි. අයි රණ්ඩු දබර ඇති වෙනවා. ඊට පස්සේ වචනෙන් දුසිරිතේ දෙනවා. ඊළඟට හිස් කතා බහ. නළු නිළියෝ ගැන, ක්‍රිකට් ගැන, දේශපාලකයෝ ගැන, යුද්ධ ගැන මේ දෙතිස් කතා කියලා තියෙන ඒවා. එතකොට මේ වචනෙන් දුසිරිතේ දෙනවා. දැන් අපිට මේ අතපය හයිය තියෙන කාලේ මේ ගැටලුව තේරෙන්නේ නැහැ. අපේ ජීවිතේ කෙමෙන් කෙමෙන් ඔත්පල වෙලා අවසාන හුස්ම පොදට අපි එනකොට
අපි කතා කරපු දේවල් වලින්, අපේ ක්‍රියා වලින්, අපේ සිතුවිලි වලින් වෙනම එකක් හදලා පොට්ටනියක් අපිට දෙනවා. ඉඳා මනුස්ස ජීවිතය විරැස් කරපු දේවල් අරන් ඵලයන් කියලා. ආංගී කරන් තමයි යන්ත්‍රය. ඊළඟට හිතින් අධර්මයේ දෙනවා තුන් ආකාරයකින්. ලස්සන ගියක් දැක්කොත් හිතනවා ශාමටක් තියෙනවා. වාහනයක් දැක්කොත් හිතනවා මේ ජාතියකම් මටක් තියෙනවා. සාරියක් දැක්කොත් හිතනවා මේ ජාති සාරියක් මටක් තියෙනවා. රත්තරන් ආභරණ දැක්කොත් හිතනවා මේවම් මටක් තියෙනවා. ලස්සන කෙනෙක් දැක්කොත් හිතනවා මේ කෙනා ඉන්නවනම් අපිට. හිතින් හූල්ලනව අනුන්ගේ දේවල්ට ආස කළා. මේක මනසින් නොමගෑම සිද්ධ වෙනවද නැද්ද බලන්න. එතකොට අපේ ජීවිත මේ හිත නරක පැත්තටමනේ හැරිලා තියෙන්නේ. මේ හිතේ යකඩේ හැදෙන මලකඩ විසින් යකඩේ කාදමනවා වගේ අපේ ජීවිත විනාශ කරන දේවල් අප තුළම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිතෙන් නොමගෙන ඊළඟ එක තමයි හිතෙන් පතනවා. මොන්ට හරියන්න එපා. එහෙම වෙන අවස්ථාවක් නැද්ද? තියෙනවා. මුන් නැති වෙලා යන්න ඕනි, වෙනසිලා යන්න ඕනි, හඳි ගෑවිලා යන්න ඕනි හිතනවා. ඒ හිතෙන් හැම අවස්ථාවෙදිම මොකද්ද සිද්ධ වෙන්නේ? ඔහොම කියන්නේ සමහර අය ඉන්නවා මේ ඔය කේලම් වලින් ගියමෙන් ප්‍රශ්න ඇතුණාට පස්සේ අහලා නැද්ද? ಜಾති ಜಾති මුංගේ පස්සෙන් මං ගෙනවා මේ පලි ගන්න දෙනවා කියලා කියන අය අහලා නැද්ද? කියනවා එහෙම. හිතෙන් හිතනවා විතර නෙමෙයි කියනවා. පලි ගන්නවා මං ඔවුන්ගෙන් ආත්මය පාසා මං පස්සෙන් ඇවිදින් පලි ගන්නවා කියලා. ඒ ඔක්කොම වචනෙන් දුසිරිතයේ දෙනවා. හිතෙන් දුසිරිතයේ දෙනවා. ඊළඟ එක දුස්චරිතයේ දෙන එක තමයි මිච්ඡා දිට්ඨි. ඔන්න ඊළඟ භයානකම එක. ඒ තමයි එයා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. එයා පිළිගන්නේ නැහැ දන් දීම. දානයක් දීලා විපාක තියනවා කියලා පිළිගන්නේ නැහැ. එයා පිළිගන්නේ සේවය තුලින් විපාක තියනවා කියලා. සේවය තියෙන්නේ උපකාර කිරීම, රස්සාව. රස්සාව හරියට කළොත් එයාට පිනක් සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් ගුරුවරයෙකුට ඒ ගුරු වෘතියෙන් පුළුවන් පුදුමාකාර පිනක් රැස් කරගන්න. වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ වෛද්‍ය වෘතියෙන් පුදුම විදියට පින් රැස් කරගන්න. කාර්යාල සේවකයෙකුට පුළුවන් තමාගේ සේවය කරන වෘතියෙන් පුදුම විදියට පින් රැස් කරගන්න. හෙදියෙකුට පුළුවන් ස්වර්ගයට යන්න ඒ රස්සාවම පාවිච්චි කරන්න. සුගතිය යන්න පුළුවන්. ඒ වගේ වෙළෙන්දෙකුට පුළුවන් හරියට වෙළඳන් කළා සුගතිය යන්න. ඒ තමයි සේවය කිරීමෙන් පින තියෙනවා, විපාක තියෙනවා කියන එක විශ්වාස කිරීම. ඉතින් ඒක විශ්වාස කරන්නේ නැත්තම් ඒක මිච්ඡා දිට්ඨියට අයිති. ඊළඟට දෙමව්පියවන්ව පිළිගන්නේ නැති එක. දෙමව්පියෝ කියලා විශේෂයෙන්ම තමන් හැදී වැඩු කොටසක් දරු සිනහස කියලා එකක් ඒගොල්ලන්ගේ හිතවල ඇති වුණා කියලා පිළිගන්නේ නැති පිරිස් ඉන්නවා. අන්න එක මිච්ඡා දිට්ටි. ඊළඟ එක තමයි මේකේ විස්තර කරන අපූර්ව එකක්. ඕපපාතික උපතක් නැත කියලා පිළිගන්නේ නැහැ ඒක. අන්න ඒකත් මිත්‍යා දෘෂ්ටි. ඒ මොකද ඒක? ඇයි ඕපපාතිකව තමයි දෙවියෝ උපදින්නේ. ඕපපාතිකව තමයි පෙරේතය උපදින්නේ. ඕපපාතිකව තමයි නිරිසත්තු උපදින්නේ. ඕපවාතික උපදිනවා කියන එක යා ප්‍රතික්ෂේප කරප ගමන් යා පිළිගන්නේ. දිවි ලෝක තියෙනවා, පෙරේත ලෝක තියෙනවා, නිරේ තියෙනවා, පිළිගන්නේ. පිළිගන්නේ නැති නිසා යා බයක් නැහැ. පව් කරනවා. ආන්නේ නිසා ඕපපාතික උපත පිළිගැනීම සම්මා දිට්ඨියයි, පිළි නොගැනීම මිච්ඡා දිට්ඨියයි. ඊළඟ එක තමයි මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවා. සමහර හිතාගෙන ඉන්නේ තමන්ට පේන කොටස විතරයි ලෝකේ. තමන් දකින දේ විතරයි හැමෝම දකින්නේ කියලා. ඒ අදහස හරිද වැරදිද? වැරදි. ඇයි බුදුරජාණන් වහන්සේට පෙවුණ මේ ලෝකේ කාටවත් පෙනෙච්ච නැති දේවල්. ඉතින් උන්වහන්සේ පෙන්වා දෙනවා අන්නේ මිච්ඡා දිට්ඨියෙන් යුක්ත කෙනා. ඊට පස්සේ ආර්යයන් වහන්සේලාට ගරහනවා, ආර්ය ධර්මයට ගරහනවා. ඔන්න පෞරස් කරගෙන
මරණින් මත්තේ ඔන්න යනවා නිරේ. නිරේ යන හැටි ඔන්න විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. නිරේ උපදින්නේ ඕපපාතිකව. ඕපපාතිකව උපදිනවයි කියන්නේ මෙතනින් හුස්ම ටික යනකොටම උපදිනවා. ඉපදිච්ච ගමන්ම ඇවිල්ලා අල්ල ගන්නවා කියලා තියෙනවා. කවුද? යම පිරිස. මේ ලංකාවේ සිදුවෙච්ච එකක් මම කියන්නම්. එක දුවක් හිටියා ඉඩකඩම් ප්‍රශ්නයකට අම්මත් එක්ක වෛර බැඳගත්තා. බැන්නා, නිඳා කළා කළා කළා. අන්තිමට මේ ඉස්කෝලේ ගුරුවරයා දුවට පිළිකාව හැදුනා. හැදිලා පිළිකා රෝහලේ ඉඳලා රෝහලෙන් කෝ සනීප කරන්න බෑ කියලා ගෙදර ගෙනාවා. දුව හිටපු ගෙදර. අම්මට අවසරනේ, අම්මට කියලා තිබුණේ ගෙදරට එන්න ඉපා ගහනවා කියලා. ඊරෝසි ලෙඩ වෙච්ච නිසා ඔන්න අම්මට එන්න දුන්නා. දැන් අම්මා තමයි දුවට උපස්ථාන කරන්නේ. දවසක් මොකද වුනේ, මේ දුව එක පාට මැදින් නැගිටලා උඩ විසි වෙලා කෑ ගැහුවා, "මෙන්න අම්මේ, ගී ගිනි ගන්නවන්න ගිනි දෙල්ලෙනවා" කියලා ගෙට. කිව්වහම අම්මා මොකද කළේ, "නෑ මේ ඉරව්ව වෙන්නේ නැති" කියලා දොර වැහුවා. වහනකට ගියා, "අම්මේ මෙන්න රතු වැඳගෙන හතර දිනක් ඇවිල්ලා මාව අදිනවා" කියනකටම මැරුණා. මනුස්ස ලෝකෙ අහිමි වුණා. දැන් ඒ කියන්නේ යාට ජීවත් වෙලා ඉඳිද්දිම නිමිති පහළ වුණා. මැරෙන්නේ ඉස්සර වෙලා. සමහරුන්ට එහෙම වෙන්නේ නැහැ. හොඳ සනීපෙට බටර් පං කාලා හාන්සි වෙලා ඉන්න වෙලාවට නිින්ද යනවා. එහෙමම මැරුණා. මිනිස් ලෝකෙ ඉන්නේ ඔන්න වර්ණනා කරන ජයට පාන්සු කුලේ අනන් කියන හොඳ මරණයක්. හොඳ මරණයක්. සනීපෙට මැරුණා. දුක් විඳින්නේ නැහැ. නමුත් ඉපදුනේ කොයිද? නිරේ. නිරේ ඕපපාතික ඉපදිච්ච ගමන් නිරිසත්තු මොකද කරන්නේ? මෙයාව අත් දෙකින් අල්ලගෙන ඇදගෙන යනවා. දැන් මේකෙන් අපිට පේනවා අපිට ගැලවෙන්න බෑ. ගැලවෙන්න බැරි බව මෙච්චර දුර හිතන්න ඕනේ නෑ. අපි මෙහෙම පොඩි එකක් ගමු. අපිට හීනයක් පේනවා. මේ හීනේ පේන වෙලාවට පුළුවන් ද අපිට ඒක නවත්තන්න? හීනේ පේන එක නවත්ත ගන්න බැරි අපි. බලන්න කොච්චර අනාත්මයිද කියලා. එතකොට අපිට අකමැති දෙයක් හීනෙන් පේනවා. අපි හීනය කියලා දන්නේ නැහැ. නමුත් ඒ විලාට ඒ පේන එක වළක්වන්න පුළුවන්ද? පේනවා දිගටම. ඉතින් එහෙම එකේ බැරි වෙලාවත් මේ හුස්ම ටික යනකොට ඕපපාතික ඉපදුනා නිරේ. නිරිසත්‍යවිල්ලා අල්ලගෙන එක්කන් යනවා. අදගෙන ගියන් පස්සේ දැන් මෙයාට කර්මය පේනවා. දැන් තමන් කරපු කර්මය තමන්ට පේනවා. ඔන්න එක්කගෙන යනවා යම රජුරුව ළඟට. බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතින් මහණෙනි, එතනදී යම රජුරෝ මෙයාගෙන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන්නේ කොහොමද? ප්‍රශ්න කරනවා, "එම්බා පුරුෂය, උඹ මනුස්ස ලෝකෙ ඉඳිද්දි දැක්කේ නැද්ද පළවෙනි දේව දූතයා?" අහනවා, "අනේ දැක්කේ නැහැ." "මොනෝ? උඹ දැක්කේ නැද්ද මනුස්ස ලෝකෙදී එවලම ඉපදිච්ච දරුවෝ? උඹ දැකේ නැද්ද ඉපදිච්ච දරුවෝ ඉන්නව මල මුත්‍රා ගොඩේ වැටිලා මුණින් අතට උඩු අතට හැරිලා? චූටි දරුවෝ දැක්කේ නැද්ද උඹ?" කියලා ඇහුවා. ආහනකට කියනවා, "ස්වාමීනි, දැක්කා. ඉතින් උඹට හිතුන්නේ නැද්ද ওই විදියටයි මමත් ඉපදුනේ? ඉපදින ස්වභාවයෙන් යුක්තවනේ මම හිටියේ. මං ඒ විදියට නීපදුනේ. එහෙනම් ආයෙත් මට උපදින්න සිද්ධ වෙනවා නේද? ඒ නිසා මම මේ වැරදි වැඩ කිරියල් නවත්තලා මම ඉක්මනට ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා ඔබට හිතුන්නේ නැද්ද?" ඉතින් යා කියනවා, "නිරේ ඉපදිච්ච එක්කෙනා දැන් යාට කර්මය පේනවනේ, මග අරින්න බෑ දැන්." ඒ කියනවා, "අනේ ස්වාමීනි, මට බැරුව ගියා. මම ප්‍රමාද වුණා." එතකොට යමරජ්ජුරුව කියනවා, "එම්බා පුරුෂය, උඹට හොඳ කරන්නයි බැරුව ගියේ. උඹ ප්‍රමාද වුණා. ඔබ ප්‍රමාද වෙච්ච නිසා කරන්න දෙයක් නෑ. ඔය කර්මය නුඹේ මව් විසින් කරපු එකක් නොවේ. ඔය කර්මය නුඹේ පියා විසින් කරපු එකකුත් නොවේ. ඔය කර්මය නුඹේ නෑදෑයන් කරපු එකකුත් නෙවෙයි. ඔය කර්මය නුඹේ සහෝදරයෙක් සහෝදරියක් විසින් කළාත් නොවෙයි. ඔය කර්මය නුඹේ යාළු මිත්‍රයෙක් කළාත් නෙමෙයි. ඒ කර්මයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කළාත් නෙමෙයි.
දෙවි කෙනෙක් කළාත් නෙමෙයි, ඔය කර්මය නුඹ විසින්ම කරගත්තු එකක්. දැන් ඉතින් Tamanටම විදවන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඇයි අමරජ්ජුරු අහනවා දෙවෙනි එක කාරණේ, එම්බා පුරුෂය. දැන් මේකෙන් අපිට පේනවා මේ මැරිච්ච කෙනා මනෝකයින් තමයි ඕපාතික උපදින්නේ, ඉපදිලා තමයි එතනට යන්නේ. එතකොට අහනවා උඹ දැක්කේ නැද්ද දෙවෙනි දේව දූතයා, දෙවෙනි දූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. දෙවෙනි එක්කෙනා අනේ දැක්කේ නැහැ. ඇයි උඹ දැක්කේ නැද්ද හොඳටම වයසට ගිය අවුරුදු 80 90 100 වෙච්ච ආච්චිල සීයල හැරමිටි ගහගෙන කොණ්ඩි ඔක්කොම ඉදිලා දත් වැටිලා හැම රැළ වැටිලා කුදු වෙලා උඹ දැක්කේ නැද්ද මේ ආච්චිල සීයල කියනවා. අනේ ස්වාමීනි මං දැක්කා. ඉතින් උඹ හිතුවේ නැද්ද මමත් ওই විදිහට ත්‍ත්වයටපත් වෙනවනේ, මමත් ওই විදිහට වයසට යනවනේ, මමත් ওই විදිහට උත්පල වෙනවනේ, මමත් ওই විදිහට දුර්වල වෙනවනේ. ওই විදිහට වයසට ගිහිල්ලා දුර්වල වෙන්න කලින් මං කොහොම හරි යහපතේ හැසිරෙන්න ඕනේ, අධර්මයෙන් වෙන් වෙන්න ඕනේ කියලා උඹ හිතුවේ නැද්ද? ඉතින් එතකොට යම රංජුරුවන්ට මෙයා උත්තර දෙනවා, අනේ ස්වාමීනි මට බැරුව ගියා, අනේ ස්වාමීනි මං ප්‍රමාද වුණා. එතකොට යම රජුරු කියන ප්‍රමාද වුණා නම් කරන්න දෙයක් නැහැ, මේක නුඹේ මව් කළාත් නෙමෙයි, මේක නුඹේ පියා කළ දෙයක්ුත් නෙමෙයි, මේක නුඹේ දරුවෙක් කරපු එකකුත් නෙමෙයි, සහෝදරයෙක් කරපු එකකුත් නෙමෙයි, සහෝදරියක් කළ දෙයක්ුත් නෙමෙයි, නෑදෑයෙක් කළ දෙයක්ුත් නෙමෙයි, යාළු මිත්‍රයෙක් කර දෙයක්ුත් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කරපු දෙයක්ුත් නෙමෙයි, දෙවි කෙනෙක් කරපු දෙයක්ුත් නෙමෙයි. මේ කර්මය නුඹ විසින්ම කරගත්තු එකක්, ඒ නිසා නුඹම මේකට විඳවන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි, ඊට පස්සේ අමරජ්ජිරු ඒ පුද්ගලයාගෙන් අහනවා තුන්වෙනි දේව දූතයා ගැන. තුන්වෙනි දේව දූතයා ගැන අහනවා, එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද තුන්වෙනි දේව දූතේ කොයි මනුස්ස ලෝකේ ඉන්නව? අනේ ස්වාමීනි දැක්කේ නැ, මොනව ඔබ දැක්කේ නැද්ද ලෙඩ වෙච්ච අය? ඔබ දැක්කේ නැද්ද රෝගීන් ඉන්නව මල මූත්‍රා ගොඩේ වැටිලා? ඔබ දැක්කේ නැද්ද නොඑක ආකාරයට ලෙඩ දුක් හැදিলা දුක් විඳින මිනිස්සුන්ව? අනුන් විසින් නැගිට්ටවන්න ඕනි, අනුන් විසින් හාන්සි කරවන්න ඕනි, අනුන් විසින් කවන්න පවන්න ඕනි, ඔබ දැක්කේ නැද්ද? අනේ ස්වාමීනි දැක්කා. ඉතින් ඔබ දැක්කනම් ඔබ කල්පනා කරන්න ඉපේ, මමත් මේ වගේ ලෙඩ වෙන කෙනෙක්, මමත් මේ වගේ රෝග පීඩා වලට පත් වෙන කෙනෙක්, ඒ නිසා මගේ මේ වැරදි දේවල් ඔක්කොම මං අයින් කළා, මම ධර්මයේ හැසිරෙන්න ඕනි කියලා ඔබ හිතුවේ නැති මොකද? අනේ ස්වාමීනි මට බැරුව ගියා, මං ප්‍රමාද වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, එතකොට මහණෙනි අර යම රජුරු ඒ පුරුෂයාට කියනවා කරන්න දෙයක් නැහැ, ප්‍රමාද වෙච්ච කෙනෙකුට විඳවන්න තියෙන දේ තමයි ඔය කර්මය. තමන්ගේ පියා කළාත් නෙමෙයි, මව් කළාත් නෙමෙයි, බලන්න මේ කර්මය ඔප්පු කරවන තාලේ යම රජුරු, මේ කර්මය නුඹේ මව් කළාත් නෙමෙයි. දැන් මනුස්ස ජීවිතයේදී නම් අපිට වරදක් කළා තාවත් කාට හරි පටවන්න පුළුවන් නේද? මනුස්ස ජීවිතයේදී නෑ නෑ මම කරපු එකක් නෙමෙයි මේක, ආසවල් එක්කිනා කළේ කියලා තමන්ට බේරෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න පුළුවන්ද? හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. එහෙනම් අපායට ගිහිල්ලා කටයුතු කරන්න තියෙන්නේ කුමක් එක්කද? හෘද සාක්ෂියත් එක්කයි. අන්න එතෙන්ද ගිහිල්ලා කියනවා මේක මව් කළත් නෙමෙයි, නුඹේ පියා විසින් කළාත් නෙමෙයි, දරුවෙක් කළාත් නෙමෙයි, සහෝදරී කළාත් නෙමෙයි, සහෝදරියක් විසින් කළාත් නෙමෙයි, ඥාති මිත්‍රාදීන් කළාත් නෙමෙයි, යාළු මිත්‍රාදීන් කළාත් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණින් කළාත් නෙමෙයි, දෙවි කෙනෙක් කළාත් නෙමෙයි, මේ කර්මය කරන ලද්දේ ඔබ විසින්මයි. ඒ නිසා මේක තමම්ම විඳව ගන්න ඕන. බලන්න මේකෙන් එකක් පේනවා, මේ යමරජ්ජරුව කියන එක්කෙනා මේ නිරේ ඉන්න එක්කෙනා සිහිපත් කරවනවා. ඒ කියන්නේ ආවට ගියාට එකපාරටම
නිරේදි දුක් විඳවන්න හරිගස්සන්නේ. ඊළඟට යම රජ්ජුරු ආයෙත් දැන් මෙයා නිහඬ වෙනවා. කරන්න දෙයක් නැහැ දැන් මෙයාට. මෙයා නිස්සද්ද වෙනවා ඊට. එතකොට ඊට පස්සේ අහනවා යම රජ්ජුරු ඈ මිනිස්සු. ඔබ දැක්කේ නැද්ද හතරවෙනි දේව දූතයා? නැහැ කියනවා. ඇයි ඔබ දැක්කේ නැද්ද මිනිස්සු දඬුවම් වලට අහු වෙලා ඉන්නවා, කස පහරවල් කනවා, අත්පය කපනවා, ආණ්ඩුවෙන් හිරේ දානවා, වද දෙනවා, ටයර් වල පුච්චලා මරනවා? ඔබ දැක්කේ නැද්ද නොඑක ආකාරයට ඒ කාලේ තිබිච්ච වද ඔක්කොම මේකේ තියෙනවා. සාමාන්‍ය මනුස්ස ලෝකේ මේ වද බන්ධනට ලක් වෙනයි. දැන් අපේ ලංකාවේ දැක්කනේ පසුගිය දවස්වල වද දීපු තාලනේ, මේ කණෙන් ගහනවා ඇණයක් ඊළඟ කණෙන් එන්නේ. මතකනේ පසුගිය දවස්වල ඒ වගේ වද දෙනවා. එතකොට මිනිස් ලෝකේ මෙහෙම වද නම්, එතකොට මෙයා ගන්න උඹ හිතුවේ නැද්ද මිනිස් ලෝකේ මෙහෙම වද තියෙනවා නම් පරලෝක කොහොම ඇද්ද කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා? අනේ හිතුන්නේ නැහැ කියනවා. කරන්න දෙයක් නැහැ, ඔය කර්මයේ මව් විසින් කළාත් නෙමෙයි, නුඹේ පියා විසින් කළාත් නෙමෙයි, වෙන නුඹේ දරුවෙක් විසින් කළාත් නෙමෙයි, සහෝදරයෙක් කළාත් නෙමෙයි, සහෝදරියක් කළාත් නෙමෙයි, ඥාති මිත්‍රාදීන් කළාත් නෙමෙයි, යාළු මිත්‍රාදීන් කළාත් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කළාත් නෙමෙයි, තමන් විසින්ම දෙවි කෙනෙක් කළාත් නෙමෙයි, තමන් විසින්ම කරගත්තු දෙයක් කියනවා. බුදුජානන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මේ පුතජන කෙනා ගැන. පුතජන කෙනාගේ මානසික ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන මොකීකටද මතක් කරගන්න? වතුරු වීදුරුවකට. ආර්යයන් වහන්සේ ආර්ය ධර්මයේ හැසිරෙන නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයාගේ ජීවිත උපමා කරලා තියෙන මොකීකටද? ගංගාවකට. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි එකම ප්‍රමාණයේ ලුණු කැට දෙකක් අරගෙන අර වතුරු වීදුරුවටයි ගඟටයි දැම්මොත් මොකක්ද ඇති වෙන වෙනස කියනවා. භික්ෂුන් වහන්සේලාම කිව්වා, ස්වාමීනි අර වතුරු වීදුරුවට දාපු ලුණු කැටේ ඉක්මනින්ම ලුණු රස වෙනවා ඒ වතුරේක, ගඟට ගානක්වත් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරන ඒ වගේ තමයි මාර්ගඵලලාභී කෙනෙකුට එකම චුල්ලු කර්මය පුතජනෙක් කෙනෙකුට නිරේට යන්න හේතු වෙනවා, මාර්ගඵලලාභී කෙනෙකුට ගානක්වත් නැහැ කියනවා. බලන්න එතකොට කර්මයෙන් කොයිතරම් අකුසල වේගයන්ගෙන් කොයිතරම් ආරක්ෂා කරලා දෙනවද ධර්මයේ හැසිරෙන එක්කෙනාව. එතකොට මේ සාමාන්‍ය කෙනාගේ ජීවිතයේ මොකක් වගේද? වතුරු වීදුරුවකගේ පුංචි. එතකොට අහනවා පස්වෙනි දේව දූතයා ගැන. මා යම රජුරු අහනවා, ඒ පුරුෂය ඔබ දැක්කේ නැද්ද පස්වෙනි දේව දූතෙක් මේ මනුස්ස ලෝකේ හිටියා? අනේ දැක්කේ නැහැ. ඇයි මිනිස්සුයෝ ඔබ දැක්කේ නැද්ද? මිනිස්සුන් මැරිලා ඉන්නව දැක්කේ නැද්ද? මලකුණු දැක්කේ නැද්ද? දැක්කා කිව්වා. ඉතින් ඔබට හිතුනේ නැද්ද මමත් මැරෙනවනේ, මමත් ඔය විදිහට මැරිලා යන එක ඉන්නේ, මම මැරිලා යන්න ඉස්සර වෙලා මං කොහොම හරි මේ වරදි නිදහස් වෙලා යහපත් ජීවිතයක් ගෙවන්න ඕනි කියලා තමන් ගැන හිතුවේ නැද්ද? අනේ ස්වාමීනි මට හිතන්න බැරුණා, ප්‍රමාද වුණා. එහෙනම් කරන්න දෙයක් නැහැ. ප්‍රමාද වුණා නම් ප්‍රමාද වෙච්ච කෙනෙකුට සිද්ධ වෙන්න ඕන දේ උඹට දැන් සිද්ධ වෙලා. ඔය කර්මය නුඹේ මව් කළාත් නෙමෙයි, නුඹේ පියා කළාත් නෙමෙයි, දරුවෙක් කළාත් නෙමෙයි, සහෝදරයෙක් කළාත් නෙමෙයි, සහෝදරියෙක් කළාත් නෙමෙයි, නෑදෑයෙක් කළාත් නෙමෙයි, යාළු මිත්‍රයෙක් කළාත් නෙමෙයි, ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කළාත් නෙමෙයි, දෙවියෙක් කළාත් නෙමෙයි, නුඹ විසින් කරපු එකක්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ, උඹට විදවන්න සිද්ධ වෙන්නේ කියලා ඔන්න දැන් කරුණු පස්සාකාරයකින් කරුණු කියනවා යම රජ්ජුරුව කියලා. ඉවර වෙලා රජ්ජුරුව නිහඬ වෙනවා. දැන් කරුණු ඒ කියන්නේ පස්සාකාරයකින් එයාට ඒක සිහිපත් කරවනවා. එයාගේ එයාට වැරදිච්චදී එයාගේ නොමග ගිය එක පස්සාකාරයකින් සිහිපත් කරවනවා. සිහිපත් කරවලා ඉවර වෙලා රජ්ජුරුව මොකද දඬුවම් නියම කරන්නේ?
රජ්ජුරු නිස්සබ්ද වෙනයි බේරගන්න විදියක් නැහැ. නිස්සබ්ද වෙන්නේ එකයි. බේරගන්න විදියක් තියෙනවා නම් රජ්ජුරු බේරගන්නවා. බේරගන්නවා. නිරේට ගිහිල්ලා මේ රජ්ජුරුවන්ගෙන් බේරිලා ආපු කෙනෙක් ඉන්නවා. මේ දවස්වල මහාන වෙලා ඉන්නේ. එයාට තාම මතකයි ඒක. එයා අනිත්‍ය භාවනා වඩලා තියෙනවා. රජ්ජුරුව මේ විදිහටම අහලා අහලා ඉතින් ඊට පස්සේ ඇහුවා උඹට මොකද වුනේ මේ ඇයි ඔබ මෙහෙම කළේ? අනේ මම මහාන වෙන්න හිටියේ කියලා. මහාන කියලා තියෙන එකම වාසනාව මේ නිරෙන් බේරෙන්න නිරේ දොරටුවට ගිහිල්ලා ඇවිල්ලා තියෙන යා. හේතුව තමයි බේරෙන්න හේතුව අනිත්‍ය භාවනාව. අනිත්‍ය භාවනාව කළා. කිවලු මේ උඹට පිනක් තියෙනවා ආපහු මිනිස් ලෝකෙට යන්න. රජ්ජුරු යම රජ්ජුරු කතා කළා ඒකෙදි. මිනිස් ලෝකෙට යන්න ආපහු පිනක් තියෙනවා. කියනකටම එතන තව එක්කෙනෙක් ඉඳලා කියලා තියෙනවා. උඹ මිනිස් ලෝකෙට ගියාට උඹට ජීවිතින් භාගයක් දුක් විඳින්න වෙයි කිවලු. කොහොම හරි ඒ මෙයා මේ හාමුදුරුවෝ කියන්නේ ඒ ජීවිතෙන් භාගයක් දුක් විඳින්න වෙයි කියන කාරණේ කියලා තියෙන්නේ මාරයා. යමරජුරු අර විදිහට කියලා දෙනවා හොඳයි උඹ නිරේට යවන්නේ නැහැ උඹ නිදහස් කියලා. ඒක නිදහස් වෙලා මෙයා උපන්නා එදා වේලවත් හරි හම්බ කරගන්න බැරි පවුලක. තාත්තා බීගෙනවිල්ලා අම්මට ගහනවලු. මෙයා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ අවුරුදු 9න් ගෙදරින් පැනලා ගිහින්. රස්සාව මොකද්ද? බේකරි එක පෝර්නෝට දර දානවා. අන්තිමට බේකරියේ ගින්දරත් එක්ක තමයි රස්සාව. රස්සාව හැමතිස්සෙම ගින්දර පෙනිපෙනි ඒක තමයි රස්සාව. රස්නි වැඩි වැඩි. ඉතින් එහෙම කළා අන්තිමට මෙයා මහාන වෙන්න කල්පනාක හිතේ තිබුණා තියෙනවා මේක. චූටි කාන්දල මේක මතක් වුණා. යන යන තැන හරියන්නේ අවුරුදු 40 වෙනකම්ම දුක් විඳා. අවුරුදු 40 තමයි මහාන වුණේ. බලන්න ජීවිතේ භාගයක්ම දුක් විඳා. නමුත් දැන් මහාන වුණාට ධර්මය අල්ලගන්න බෑ අරක මතක් වෙනවා. කම්පණි වගේ තියෙනවා ඒකට. පින්දාම් කරන දෙන් සුගතියයි. ඉතින් මා යමරජ්ජුරුව මොකද කළේ මේ කාරණේදී? දැන් කරුණු පහක් කිව්ව කරන්න දෙයක් නෑ. ඒ කිසිම උත්සාහයක් වීරිය කරන්නේ නැහැ. තමන්ගේ හිතේ හටගන්න අකුසල ධර්ම පාලනය කරන්න උත්සාහයක් වීරිය මොකවත් අරගෙන නැහැ. ඔබ හිතන හැටියට ලංකාවේ දැන් ජීවත් වෙන අයගේ මරණොත් එහෙම කී දෙනෙක් සුගතියයිද? 0.9යි. 99.9%ක්ම එක්ක නිරේ එක්ක තිරිසන් යෝනි එක්ක පිරේත ලෝකේ. හේතුව මොකද කියන්නේ? දනුත් දෙනවා, සිලුත්‍ර කෙනවා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. හේතුව මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කේන්දර සරණ ගිහින් විහිළු නෙමෙයි මේ කියන්නේ. මිත්‍යා දෘෂ්ටික කෙනාට උපත් දෙකයි තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඔන්න ලියාගන්න, මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට උපත් දෙකයි තියෙන්නේ. එකක් තමයි නිරය, අනිත් එක තිරිසන් යෝනිය. කේන්දරයි ති මිත්‍යා දෘෂ්ටියටයි. සුබනක සුබනമിതി ඔක්කොමයි ති මිත්‍යා දෘෂ්ටියට මිසක් සම්මා දිට්ඨියට නෙවෙයි. ඒව සරණ යන අයට හම්බ වෙන්නේ අනිත්‍යව තමයි. අන්නේකයි රහස. මේ මැරෙන අය යන්නේ මොකද? දුගතිය. පිරිත ලෝකවල යන්නේ මොකද? සුගතිය යන්නේ නැත්තේයි. තිසරණෙට එන්න විදියක් නැහැ. අර මිත්‍යා දෘෂ්ටිය නිසා. හොඳට බලන්න හිතලා මේක තේරෙනවා හොඳටම මේ හිතෙන් මේ සටන කරපු එක්කෙනා. කේන්දර සරණ ගියේ පුසුබනක සරණ ගියපු කෙනා ඒව අතහැරලා තිසරණෙට එන්න සටනක් කරන්න නැද්ද? සටනක් කරන්න තියෙනවනේ. අයි හිත බයයි. මේ බය අයින් කරලා තුන් සරණේ මනාකොට යා පිහිටන්න ඕන. පිහිටපු ගමන් එයා ආරක්ෂා වෙනවා. අන්නේ තුන් සරණට එන්නේ නැතුව තුන් සරණට පයින් ගහනවා. අර කේන්දරේ පැත්ත ගිහිල් අරගෙන. එවල ඉඳලා එයාට වරදිනවා. ඒකයි මේ ලංකාවේ වරදින්නේ.
ඉතින් අර යමරජ්ජුරු නිස්සබ්ද වෙච්ච ගමන් ඉස්සෙල්ලාම අර නිර්පාලකයෝ මොකද කරන්නේ? අරගෙන ගිහිල්ලා මෙයා ඉස්සෙල්ලා අරගෙන ගිහිල්ලා මෙහෙම මුණින් අතර දානවා. දාලා ගිනිගත් යකඩ උලක් වම් මතේ ගහනවා. ගිනිගත් යකඩ උල දකුණු අතේ ගහනවා. ගිනිගත් යකඩ උලක් වම් කකුලට ගහනවා. ගිනිගත් යකඩ උල දකුණු කකුලට ගහනවා. ගිනිගත් යකඩ උලක් පපුවට අයින්නවා. ඊට පස්සේ දඟල 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 ඉන්නවා. කර්මයේ ඒ කර්මයේ අවසන් වෙනකන් මැරෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙත් ඇදලා ගන්නවා. අරගෙන මොකද කරන්නේ? පොරවක් අරගෙන අතපය කපන්න ගන්නවා. පොරවෙන් කපනකට කපනකට ඒ කැක්කුමෙන් එයා දුක් විඳලා 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 ඒක විරුණාට පස්සේ ආයෙමත් තියවද එක එක එක්කෙනෙක් නෙමෙයි මේ කරන්නේ. යම ගොඩ එක එක ගොඩේ ගොඩාක් ඉන්නවා. ඊරස් ඔක්කොම අරගෙන දැන් රත් වෙච්ච යකඩ පොළවක් තියෙනවා. යකඩ පොළවේ මේගොල්ලන් ඔක්කොම දිගා දිනවා. අරලේ යකඩ කරත්ත වල යමරජ්ජුරු නිමෙ අර යම නිරපාලකයෝ පිරිස අර රත් වෙච්ච රෝද තියෙන යකඩ කරත් වලින් මේගොල්ලන්ගේ ඇඟ උඩින් එහාට මෙහාට යනවා. යනකොට ඒකෙන් විශාල වශයෙන් දුක් විඳලා වේදනාව විඳලා කෑ ගහලා ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ගිනි අඟුරු පර්වතයක් තියෙනවා. කසින් ගගහා ගිනි අඟුරු පර්වතයට නැග්ගුණෝ. මේකෙන් අපිට පේනවා මේ යම අර නිර්පාලකේ පහළ වෙන්නේ කර්මානුරූපව. මේ වගේ දැන් අපිට අපි ගමු හීනය. දැන් හීනෙන් අපිට ගොඩාක් අය පේනව නේද? නමුත් එතන එක්කෙනෙක්වත් ඉන්නවද? නැහැ. ඒ වගේ මේ කර්මානුරූපව පහළ වෙන්නේ. ඊරෝසේ කන්දර නැග්ගට පස්සේ දැන් ගිනි අඟුරු ගොඩේ මේවා කර කර ගගා ගගා ගිනි අඟුරු කන්දර නැග්ගෝනෝ. නැග්ගෝලා ඉවර වෙලා ඒ කන්දින් තල්ලු කරනවා. මෙයා වැටෙනවා ගිල්ලල් විශාල මුට්ටියකට. ඒකට කියන්නේ මොකද්ද? ලෝකුඹු. ලෝහ කුඹ. විශාල කලයකට වැටෙනවා. ඒ කලයේ ඇතුළේ තියෙන ලෝදිය. මේක තිනු බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනයක් පාවිච්චි කළා. සූ තත්ත පේනු දේහකම් පච්චති. පේනු දේහකම් කියන්නේ තමන්ගේ ශරීරයේ පෙන ගොඩක්. ඒකට වැටුණට පස්සේ ශරීරය මොකද වෙන්නේ? පෙන ගොඩක් බවට පත් වෙලා ඒ පෙන ගොඩ උඩ යනවා යට යනවා අරකින් තැම්බි තැම්බි. එතන මේ මැරෙන්නේ නැහැ ඒ කාලේ අවසන් වෙනකන්. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් ඊට පස්සේ කොකු දාලා ඇදලා ගන්නවා එයාව. අර බිලි කොකු දානවා වගේ කොකු දාලා ඇදලා අරගෙන වීසි කරනවා තව හෝල් එකකට. ඒක ඔන්න විස්තර කරනවා. ඒකට වැටිච්ච ගමන් ඒකට කියන්නේ මහා නිරේ කියලා. මහා නිරේ ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම. යටට තියෙන්නේ තනී කරම යකඩෙන් බිම. යකඩ බිමක්. බිත්ති හතරක් තියෙනවා. යකඩ බිත්ති හතරක්. වහලෙත් යකඩ. මේකට ඔන්න දැන් ඉතින් ඒ යකඩ තියෙන මේ මහා නිරේට දැන් මෙයා උපදිනවා. මේ එක්කෙනෙක් නෙමෙයිනේ දැන් කෝටි ගණක් ඉන්නවා. කෝටි ගණක් ඉපදිලා ඉන්නේ ඒකේ. ඉතින් එතකොට මේගොල්ලන්ට පේනවා ඈත දැන් විශාල එකක් ඈත පේනවා. ඔන්න නැගෙනහිර පැත්තින් දොරක් ඇරෙනවා. දොරක් ඇරෙන එකටම මොකද වෙන්නේ? මේගොල්ලෝ හිතුවේ ඉතින් යන්න. නමුත් ඒ දොරෙන් එනවා ගිනි ජාලාවක්. මේ අය මොකද කළේ? ගිනි ජාලාව කාගෙන ඒ දොරෙන් යන්න දුවනවා. දුවනකට මොකද වෙන්නේ? අර ගින්නට හැම පිච්චෙනවා. සිවිය පිච්චෙනවා. මස් පිච්චෙනවා. පිච්චිලා ඇට කටු වලින් දුන් දාන්න පටන් ගන්නවා කියලා තියෙනවා. එහෙම දුවනකට. දුවල දොර ළඟට එනකොටම දොර වැහෙනවා. වැහෙන එකට පේනවා ඔන්න ඇරිලා තියෙනවා දොරක්. බටහිර පැත්තේ දොර. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? ന്യാයමත්. රංචු පිටින් කෑ ගහගෙන දුවනවා බටහිර පැත්තේ දොරටුව ළඟට. බටහිර පැත්තේ දොරටුව ළඟට දුවනකොට මොකද වෙන්නේ? අර විදියටම හැම පිච්චෙනවා. නහරවල් පිච්චෙනවා. මස් පිච්චෙනවා. ඇට කටු වලින් දුන් දානවා. ආයේ දුවගෙන යනකොට මොකද වෙන්නේ? ඒ දොරටුව ළඟට යනකොටම දොරටුව ඇහෙනවා.
වෙහිච්ච ගම මේගොල්ල නැවතිලා ආයි කෑග ගහ බලනවා ඊළඟ දුරටුව කොහෙද පැනලා යන්න කියලා. බලනකොට ඔන්න තියෙනවා දකුණු පැත්තේ දොරටුව. ඒ දොරටුව ඇරෙනවා. ඇරුණාට පස්සේ ඒ එහෙට දුවනවා. අර ගිනි ජාලාව කාගෙන දුවනකොට ආයෙමත් හම්මස් නහර දැවිලා ඇට සැකිලි වලින් ඇට වලින් දුන් දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකුණු දොරටුව ළඟට මැනකට ඒ දොරටුව වැහෙනවා. වැහුනට පස්සේ උතුරු දොරටුව දිහා බලනකොට අන්න ඒ උතුරු දොරටුව ඇරිලා ඒකට දුවනවා. ඉතින් මේ කියන්නේ මේ දවස් දෙකකින් වෙන එකක් නෙමෙයි. අවුරුදු දහස් ගණන් දුවන්න ඕනේ. අවුරුදු දහස් ගණන් දුවන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ආයෙමත් පේනවා නැගෙනහිර දොරටුව ඇරිලා. ඔන්න දැන් ගිනිදල් කාගෙන දුන් දදා ශරීරෙන් දුවනවා. දුවපු ගමන් ආයේ දොරටු වැහින්නේ ඇරිලා තියෙන්නේ. ඒ දොරටු මෙයා එළියට වීසි වෙනවා. එළියට වීසිලා වැටෙනවා විශාල අසූචි වලකට. වැටෙන්නේ අසූචි වලකට. ඒකේ ඉන්නවා කියනවා ඉන්දිකටු වගේ තියෙන මේ පණෝ జాතියක්. දැන් ඔබ දන්නවා ඇති ඉන්ජෙක්ෂන් ගන්න ඔබට. ඒ හැම හීල් කරනකට ඔබට සියුම් වේදනාවක් දැනෙනවා. මේ වගේ ඉන්දිකටු වගේ තියෙනවා ඒ පණෝ කනවයි කියන්නේ ඇට ලොඳ. ඇට මිදුළු. එතන වියා වැටිච්ච ගමන් මොකද කරන්නේ? අර පණුව මුළු ඇඟම වහ ගන්නවා. වහගෙන ඇස් හීල් කර ගන්නවා, නහ හීල් කරනවා, කට හීල් කරනවා, අතපය හීල් කර කර සම්පූර්ණ ඇට මිදුළු වලට විදලා ඉස්ම බොනවා. අර පණුව. දැන් මෙයා මේකේ සෑහෙන දුක් විඳලා විඳලා විඳලා. අමාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන්. මොකද කරන්නේ? ඒකින් බේරෙන්න ඔන්නේ අමාරුවෙන් ඒකින් ඈතර වෙන්න බලනවා. ඈතර වෙන්න බලලා ඔන්න වැටෙනවා. එයා ආපහු වැටෙනවා. මොකීට දී වැටෙන්නේ? උණු අලු තියෙන නිරේට. ඒකට කියන්නේ කුක්කුල නිරේ. අරක ගූත නිරේ. මේක කුක්කුල දැන් මහා නිරේ. නිරේ නිරේට මේ යන හැටි. උණු අලු තියෙන නිරේට යටෙනවා. එහෙදි මොකද වෙන්නේ? ඒ නිරේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ඉවර වුණාට පස්සේ ඔන්න ඊළඟට මෙයාව එක් මෙයාව ඇදලා දානවා ගිහිල්ලා නිරිපාලය විසින්. ඔබ අහලා ඇති ඊ නිරේ තියෙන ගස් జాතියක් මොනවද ඒවට කියන්නේ? ආන්නේ මම ඉස්සර හිටියේ මේ ධර්මයේ කියවන්න ඉස්සර මං හිටියේ මේව කතන්දර වෙන්න ඇති, මේ කවුරු හරි හදපුවා වෙන්න ඇති බය කරන්න කියලා. නමුත් බුද්ධ දේශනා කිරිට තියෙනකට මම සැකහැර තේරුම් ගත්ත මේක නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තමයි කියලා. මේකේ තියෙනවා කටු ඉඹුල. කටු ඉඹුල කියන්නේ මේ කටු තියෙන ගිනිගත්තු ගහක්. ඒ ගහේ නග්ගනවා. ඊට පස්සේ ඒ ගහෙන් නගලා මේකෙන් යන්තම් ඒ ගස් වලින් ගහෙන් ගහට පැනගෙන ගිහිල්ලා ඔන්නේ වැටෙනවා. ඊට පස්සේ කැලෑවකට. දැන් මෙයා කැලෑවි දුවනවා. දුවනකොට ඒ කැලෑවේ ගස් ඒකට කියන අසිපත්වණේ. මොකක්ද ඒකට කියන්නේ? අසිපත්වණේ කියලා කියන්නේ මේ ඒ ගස්වල තියෙන කොළ කඩුව වගේ දෙපැත්තක පෙන කොළ. දැන් මෙයා ඒ වනේට වැටුණා විතරයි ඒ කොළ ඔක්කොම හෙලවිලා මෙයාගේ ඇඟට වැටෙනවා. වැටෙනකොට නාහය කපාගෙන යනවා, අතපය කපාගෙන යනවා, ඔළුව කපාගෙන යනවා. දැන් මෙයා මේ වනේ දුවනව බේරෙන්න. දුවල 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 ඔන්න බේරෙන්න යනකොට ඔන්න ගඟක් හම්බ වෙනවා. මෙයා පයින්ව ගඟට. පැනනව ගඟේ තියෙන ලුණු වතුර. ලුණු වතුරේ තැඹි තැඹි ඉන්නකොට ඔන්න අර යම පල්ලු ඇවිල්ලා කුකු දාලා අර මාළුන් ඇදලා ගන්නවා වගේ කුකු දාලා ඇදලා ගන්නවා. ඇදලා අරගෙන අහනවා උඹට මොනවද ඕන? ඇව්වහම එයා කියනවා අනේ ස්වාමීනි මට බඩගිනි. කිව්වහම යම රජු රා හිටපන් කියලා මොකද කරන්නේ? අර කොක්ක මේක හරි ලස්සන විස්තරයක් තියෙන. මේකේ තියෙනවා කොක්කෙන් කට අරිනවා. ඒකට කට අරින්න මොකෙන්ද? යකඩ කොක්කෙන් කට ඇරලා ගිනි ගුලියක් දානවලු. එතකොට දානකටම තොලුත් පිච්චිලා, කටත් පිච්චිලා, උගුරත් පිච්චිලා, මේ සම්පූර්ණ උගුරු දණ්ඩත් පිච්චිලා, බොකු බඩවැල් ඔක්කොම පිච්චිලා එවලෙම පිටිපස්සේ යනවා. මේ විදිහට ගිනි ගුලි දැම්මට පස්සේ ඔන්න තව කොටසක් මෙයාව ආය අදගෙන යනවා. දැන් එතකොට මෙයාගේ බඩගින්න නැතු යනවා. ඊට පස්සේ එක්කගෙන ගිහිල්ලා ආනවා ආයන යමපල්ලු වහනවා. උඹට මොනවද ඕන? ඉතින් මෙයා කියනවා අනේ මට පිපාසයි.
කිව්වා මොකද කරන්නේ ආයෙත් අර යකඩ කොකෝලින් කට අරිනවා. ඇරලා ඉවර වෙලා ලෝදීවක් කරනවා. වැක් කරුවට පස්සේ බඩබුකුවල් ලොකුවම පිච්චීගෙන ගිහිල්ලා පිටිපස්සෙන් යනවා. බුදුරජාණන් වහන්සේ උදාන මහණෙනි ওই විදියට නිර්පාලක යමපල්ලෙම කුද කරන්නේ ඊට පස්සේ ආයමත් යව ඇදගෙන ගිහිල්ලා ආයමත් අර මහනිරේට මහනිරේ කිව්ව අර යකඩ බිත්ති හතරක් තියෙන යටින් වහලා උඩින් වහලා තියෙන අයකට ආයමත් ගිහලා දානවා කියලා කියනවා. කියන මහණෙනි යම රජුරන්ටත් මෙහෙම හිතුණා කියනවා. මොකද්ද? අනේ මේ සත්වයෝ අකුසල් කළා පව් කරලා මේ නේකාකාර කර්මානුරූපෝ දුක් විඳිනවා. අනේ මට මේ අමරජ්ජුරු තනතුරින් මම නිදහස් වෙලා මට මනුස්ස ලෝකෙ උපදින්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? මට මනුස්ස ලෝකෙ ඉපදිලා තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? අනේ බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනවා නම් ඒ ධර්මී මමත් අවබෝධ කරගන්නවා නම් මට කොයිතරම් දෙයක්ද කියලා මහන්නේ යමරජ්ජුරුන්ට හිතුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තංකෝපන අහං බික්කවේ පින්වත් මහණනි මේ කාරණාවල් නාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තෝදායි මම කාදින්වත් අහලා කියව නෙවෙයි මේ අපිච්ච යදේව මේ සාමඤ්ඤාත මමම අවබෝධ කරගත්තු දේවල් සාමං දිත්ත මම දැකපු දේවල් සාමං විදිත මට ප්‍රත්‍යක්ෂ දේවල් තමේවාහං වදයි මම ඔබට මේ එකයි කියුවේ කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් ඔය නිරේ ගැන දැක්කා. එතකොට දැන් තේරෙනවද සූතාපන්න වීමේ තියෙන වටිනාකම? දැන් 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 නිකන් හිතන්න, නිකන් මධ්‍යස්ත්‍රව හිතන්න, මම කිව්වට මතකයි. දැන් කර්මානුරූපව මේක මේ විදිහට සිද්ධ වෙනවා නම් අවික මේ ජීවිතේදී දැන් අපි අපිට ඔබ හිතන හැටියට අපි මේ නිරය අපි ඉපදිච්ච අයද නැද්ද? අපි ඉපදිච්ච අය. අපි මේ දුක් වලට පාත්‍ර වෙච්ච අය. අපිට නමුත් දැන් මේක මතක නැති එක විතරයි මෙතන තියෙන්නේ. දැන් අපිට කොහොම හරි අපේ පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටි වලට නේද අපි ආවුනේ? දැන් බලන්න, දැන් එහෙම බලනකට අපිට මොන කේන්දරද? මොන සුබ නැකක්ද? මොන නිමිතිද? ඇයි මෙහෙම ගමනක් නම් යන්න තියෙන්නේ? ඊට පස්සේ මොකද යමරජුරු ගියාට පස්සේ කේන්දරය අහනවද? නෑ, ගියාට පස්සේ කේන්දරය හැටියට තියෙන්නේ මොකද්ද? තමන්ගේ කර්මය විතරයි. තමන් සිතින් කරපු දේවල්, වචනින් කරපු දේවල්, කයින් කරපු දේවල් තමයි තියෙන්නේ. වෙන මොකද්ද අපිට ඉතුරු වෙන්නේ? ඉතින් එහෙම බලනකොට අපේ ජීවිතවලට ධර්මයේ ඇර වෙන කිසිම ආරක්ෂාවක් නැහැ. ධර්මයේ ඇර වෙන කිසිම පිළිසරණක් නැහැ. මොකද අපි දන්නේ නැහැ අපේ ජීවිත අවසන් වෙන්නේ කොහොමද කියලා. අපි කොහි ඉඳලා ආවද කියලා අපි දන්නේ නැහැ. දැන් අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. නමුත් මිනිස් ලෝකෙදී තමයි මේ එක එක්කෙනා මිත්‍යා දෘෂ්ටික දේවල් අපිට පුරුදු කරවලා මේ මුතු මුත්තන්ගෙන් ආපු මිත්‍යා දෘෂ්ටික දේවල් විස්කේන්දර වලට සුබ නැකත් වලට සුබ නිමිති වලට මේවා පස්සින් ගියා. නමුත් අපේ වාසනාවට බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුවා. මුණ ගැහුණ නැත්නම් අපි තවමත් ඒවා පස්සේ තමයි යන්නේ. එන ඒවා පස්සේ තමයි හැමෝම යන විදිහට යනවා. ගිහින් ගිහින් ඉල්ලනවා. නමුත් අන්තිමට දන්නේම නැහැ මරණයටපත් වෙලා නරක තැනක ගිහින් උපදින කම්ම. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා මේ නියපොත්තර පස්චුත්තක් අරන් උන්වහන්සේ වදාලා එක තැනක නිරේ වැටිච්ච කෙනෙක් ආයෙත් මිනිස් ලෝකෙට එනවා නම් මේ නියපොත්තර ගත්ත පස් ටිකක් වගේ කිව්වා. ඒ ටික. ඒකේ තේරුම මොකද්ද? නිරේ වැටිච්ච කෙනෙක් ලේසියෙන් මිනිස් ලෝකෙට එන්නේ නැහැ. අන්න ඒ කාරණේදී තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ අර ඔබ අහලා තියෙන ඒ උපමාව කන කැස්බා වීසුදුරින් අහස බලනවා කියන එක. අන්න එතනදී තමයි පෙන්ලා තියෙන්නේ. පෙන්ලා තියෙන එක ඒක ජිග්ගල සූත්‍රයේ කියනම. ඒක සංයුත්ත නිකායේ තියෙන. ඒකේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එක වතාවක් නිරේ වැටුනොත් මිනිස්සෙක්. එක වතාවක් නිරේ වැටුනොත් එයා මිනිස්සෙක් වෙලා උපදිනවට වඩා
කන කැස් බෑවෙක් වියසිදුරකින් අහස බලන එක ලේසි කියනවා. අර නිරේ වැටිච්ච එක්කෙනා මිනිස්සෙක් කියලා උපදිනවට වඩා කන කැස් බෑව වියසිදුරින් අහස බලන එක ලේසි කියනවා. එතකොට බලන්න, අපි දන්නේ අපේ ඥාති මිත්‍රාදීන් මැරුණා. අපි හිතන්නේ මේ මැරිච්ච ඔක්කොම කොහෙද? අන්තරා භවයේ කියලා. අපි හිතන්නේ මේ මනුස්ස ආත්ම භාවයක් ලැබෙනකන් ගන්ධබ්බෙක් විලා රවුංග ගහ ඇති කියලා. නමුත් ඇත්ත තත්ත්‍ය ඊට හාත්පසින් වෙනස් එකක්. මරණයට පත් වෙච්ච ගමන් එක්කෝ යා ගිහින් උපදිනවා බිත්තරයක් අස්සේ. ඒකට කියන්නේ මොන උපතද? ආණ්ඩජූපත. එක්ක මරණයට පත් වෙච්ච ගමන් එක්ක සතිකුගේ මව කුසක එක්ක මිනිස්සුගේ මව කුසක උපදිනවා. ඒක මොකද්ද? ජලාබුජ. මරණයට පත් වෙච්ච ගමන් එක්ක යා ගිහින් පෙත් පරිසරයක කුණු කාණුවක මඩවලක වැසිකිලි වලක උපදිනවා. සංසේබජ. එක්ක මරණයට පත් වෙච්ච ගමන් යා ඕපවාතික එක්ක නිරේට යනවා. එක්ක පෙරේත ලෝකෙට යනවා. එක්ක දිවි ලෝකෙට යනවා. ඕපපාතික ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. එතකොට මව කුසකට එන කෙනෙක් විතරක් ඔන්න කලාතුරකින් කෙනෙකුට ඔන්න ඒක කියන්න බෑ සීළු දිනාටපු කියලා. කලාතුරකින් කෙනෙකුට ටික කාලයක් ඔන්න භූතාත්මයක් ලැබිලා ඉන්න පුළුවන් මාස කීපයක්. නමුත් මේ විදිහට මේ භවයෙන් භවයට, නිරයෙන් පෙරේත ලෝකයට, පෙරේත ලෝකෙන් තිරිසන් ලෝකයට, තිරිසන් ලෝකෙන් දිව්‍ය ලෝකයට, දිව්‍ය ලෝකෙන් මනුෂ්‍ය ලෝකයට, මනුෂ්‍ය ලෝකෙන් ආය නිරයට, මේ යන ගමන අර්ථවත් එකක් කියලාද ඔබ හිතන්නේ? කිසිම අර්ථවත් ගමනක් නෙමෙයි මේ යන්නේ. මේ යන්නේ අවබෝධයක් නැතිකම නිසා ගමනක්. මේක හැදින්නේ කොහොමද? පටිච්ච සමුප්පාදයේ තුල. මේක අවබෝධ කරගත්තොත් යා පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නවා. පටිච්චසමුප්පාදය අවබෝධ කළා යා දුක අවබෝධ කරගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න අපිට ඔබ අහලටි සමහර අයට මේ ධර්මයේ කරා යන්න කිව්වහම එයා කියන අනේ අපිට තාම බෑ. අහල නැද්ද? අපිට කල් තියෙනවා. ඒක කියනවා අපිට නම් යන්න ආස තමයි විවේක නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේ පෙන්වා දෙනවා මෙහෙම. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, හිස ගිනි ගත්තු එක්කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මහන්සි ගන්න කියලා. ඉබඳු ධර්මයක් නේද? දැන් බලන්න මේකෙන් ඇයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ උපමාවක් කළේ? උන්වහන්සේ තිබුණනේ කියන්නේ මහණෙනි, මේ කනබොන කාලයේ සීමා කරගෙන බඩ කටයුතු සීමා කරගෙන ධර්මය හැසිරෙන්න කියලා. උන්වහන්සේ එහෙම දේශනා කරන්නේ නැතුව හිස ගිනි ගත්තු එක්කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්න නැතුව චතුරාර්ය සත්‍ය කියන්නේ හිස ගිනි ගත්තා. මේකට කමක් නැහැ. මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා. ඇයි එහෙම කියලා කියන්නේ? අන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට නිරේට යන්න තියෙන ඉඩකඩ වැඩි. මම කිව්වේ අර පුතජන එක්කෙනාගේ ජීවිතේ මොකක් වගේද? වතුර වීදුරුවක් වගේ. මේ වතුර වීදුරුවේ වතුර ගොඩක් තියනවාද? වතුර චුට්ටයි තියෙන්නේ. ඒ වගේ කියනවා පුතජන කෙනෙකුගේ හිත. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වෙච්ච කෙනෙකුගේ හිත මොකක් වගේද? ගඟක් වගේ. ගඟක් වගේ හිතක් තියෙන කෙනෙකුට නම් ඒත් ප්‍රමාද වෙන්න හොඳ නැහැ. නමුත් තිබඳි කෙනෙකුට යම්කිසි ආරක්ෂාවක් තියෙනවා. දැන් එහෙම නැති එක්කෙනාට කිසි ආරක්ෂාවක් නැහැනේ. දැන් අපි ආරක්ෂාවක් කියලා දැන් බලන්න, ආරක්ෂාවක් කියලා හිතාගෙන ඉන්න දේවල්මනේ අපිට අන්තිමට ප්‍රශ්නික එන්නේ. දැන් ඔන්න මට ඊයේ අර කෙනෙක් මට කියනවා, අනේ ස්වාමීනි, මම අවුරුදු ගානක් තිස්සේ සිරිගුණාලංකාර පහම් පිළිවෙත් ක්‍රමේ කරනවා. දැන් මට මේ ධර්මයට ප්‍රමුණාට පස්සේ මට දැන් තේරුණා ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. මන් දැන් ඒක අතාරින්න ඕනේ, අතාරින්න බයයි. දැන් බලන්න ආරක්ෂාවක් කියලා හිතාගෙන හිටපු දෙයම තමන්ට බියක් ඇති කරනවා නම් මොකද්ද ඒකේ තියෙන ආරක්ෂාව? දැන් උන්න පහම්පත්තු කරනවා, නවත්තන්න බයයි. ඒකේ තේරුම මොකද? ආරක්ෂාවක් කියලා හිතාගෙන හිටපු දෙයම තමන්ට බියක් ඇති කරලා දෙනවා නම් මොකද්ද තියෙන ආරක්ෂාව? දැක්කද මිත්‍යා දෘෂ්ටිය ඇති? දැන් නැකත, සුබ නැකත, සුබ නැකත නැත්තම් පටන් ගන්න බයයි. ඒකේ තේරුම මොකද? තමන්ගේ ඒ දෘෂ්ටියම
තමන්ට බය ඇති කර දෙනවානේ. තමන්ගේ ආකල්පෙම තමන්ට බය ඇති කරලා දෙනවානේ. එහෙමනම් මොකද්ද මේකේ තියෙන සත්‍ය? කොහොමද බලන්නේ මිත්‍යා දෘෂ්ටියක ස්වභාවය? මේ මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච නිසා මේ ධර්ම අවබෝධ කරන්න තියෙන අවස්ථාවල් කී දෙනෙක් නම් නැති කරගන්නවද? කී දෙනෙක් නම් නැති කරගන්නවද? අන්තිමට මෙහෙම ඉඳලා මරුණට පස්සේ සමහරට අපි දන්නේ එක්ක තිරිසන් ලෝකයයි එක්ක පෙරේත ලෝකයයි. දැන් අපි ගත්තොත් පෙරේතෙක් වුණත් අඩු ගානේ පින් අනුමෝදන් වෙන්නවත් පුළුවන්. නිරේජු බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා. ජානුස්සෝනි බ්‍රහ්මපණිය ඇහුව බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි අපි මරණයට පත්වෙච්චාට පින් අනුමෝදන් කරනවා සිළු දිනාම පින් ගන්නවද නෑ කිව්වා. මැරිච්ච කෙනා නිරේ නම් එයා එහි ගිනිගුලිකාවා ඉන්නේ මේ පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා තිරිසන් ලෝකේ නම් තිරිසන් ලෝකේ තියෙන දේවල් කාල බිල යා ඉන්නේ පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා මිනිස් ලෝකේ නම් මිනිස් ලෝකේ දේවල් කාල බිල ඉන්නේ යා පින් ගන්න දෙන්නේ නෑ කිව්වා. මැරිච්ච කෙනා දෙවියන් අතරට ගිහිල්ලා නම් එයා දිව්‍ය භෝජන කාල බිල ඉන්නේ එයාට මේ පින් ගන්න එච්චර ඕන කමක් නෑ කිව්වා. මැරිච්ච කෙනා පිරිතෙක් වුණත් විතරක් වෙනවයි කිව්වා. ඉතින් එහෙනම් ඔබ හිතනවාද මැරෙන සියලු දෙනා පිරිතේ විතරක් වෙනවා කියලා? නෑ. ඉතින් එහෙම බලනකොට මේ ජීවිතවල අපි කියමු අනිත්‍යය ගැන අපි පැත්තකින් දමු අපි ගැන හිතමු. අනිත්‍යය අපි දන්නවා අපිට සියලු දෙනාම සුගතියේ කැඳවාගෙන යන්න බෑ. අපි ගැන හිතුවොත් එීම අපට ආරක්ෂාවක් තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ඕනේ නැද්ද? තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාවක් ඕනේ. තම තමන්ගේ ජීවිතවලට ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද? තමන්ට තියෙන්න ඕනේ නොසෙල්වෙන විදිහට තිසරණේ පිහිටලා. ඒක තහවුරු කරගන්න බුද්ධ දේශනාවක් තියෙනවා. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් පොළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ විතරක් සරණ ගියොත්, ශ්‍රී සද්ධර්මයේ විතරක් සරණ ගියොත්, ශ්‍රාවක සංඝ රත්නයේ විතරක් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං. අපායට යන්නේ පහය මානුසන් දේහං මිනිස් දේ අත්හැරලා දේවකාය පරිපූර්යස් පරිපූර්යස්සන්ති දිව්‍ය ලෝකෙ උපදිනෝ. දැන් එතකොට තේරෙනවද දිව්‍ය ලෝකෙ උපතක් කරගෙන යනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි කියලා? ඒකත් ලේසි එකක් නෙමෙයි. ඒකත් දුෂ්කර එකක්. ආයේ මිනිසෙක් වෙනවා කියන එකත් ලේසි එකක් නෙමෙයි. මිනිසෙක් වුණත් බැරි වෙලාවක් දැන් අනාගතේ වෙන ආගමක ඉපදුනා නම් වෙන මිත්‍යා දෘෂ්ටියකට අපුණා නම් සිංහල වුණත් කේන්දර අධහන පවුලක උපදුනා නම් ඉවරයිනේ. ඒ ඊට පස්සේ ඒවනේ සරණ යන්න තියෙන ඉතින් දේවාල වලට ওই බාහිරව පූජාවල් ඕවට යන්න තියෙන්නේ. අන්තිම වෙලුවන් පස්සේ මිත්‍යා දෘෂ්ටිනේ දෙකම එකයි නේ. ඒක හැදෙවෙත් එකයි මුස්ලිම් වුණත් එකයි. ඉතින් අන්තිමට බලනකොට මිත්‍යා දෘෂ්ටි එකයි නේ. දැන් ඔබට තේරෙනවද මෙහෙම එකක්? අඳුර නම් ඒක අඳුරමයි. අඳුරට එළිය කියන කතාවක් නෑ. අඳුර අඳුරමයි. එළිය එළියමයි. අඳුරයි එළිය එකට තියන්න පුළුවන්ද? බැ. එළිය එනකට අඳුර යනවා. අඳුර එනකට එළිය යනවා. ඒ වගේ කේන්දරත් බලාගෙන නැකතුත් හදාගෙන කිරිත් උතුරෝගෙන තිසරණෙත් පිහිටගෙන දඹුලුත් ගිහින් තලගොවිත් මරාගෙන එහෙම කරන්න බෑ. ඒ ක්‍රමේ බෑ. කරනවා නම් තියෙන තිසරණේ විතරමයි. මේක හොඳට තේරුම් ගන්න. මේ මම මට කේන්දරත් එක පුද්ගලික අමනාපයක් නැහැ. මම මේ කියන්නේ ඒක නෙමෙයි. මොකද මට කෙනෙක් කේන්දරය බැලුවා කියලා මට ඇති ලාභෙකුත් නැහැ, පාඩුවකුත් නැහැ. මට ඒක අදාළත් නැහැ. මම කියන්නේ ඒක නෙමෙයි. පැහැදිලිවම වෙන පාඩුවක් දකින්නවා මම. මොකද්ද? තිසරණේට එන්නේ නැහැ. තිසරණේට එන්නේ නම් තමන්ගේ ආරක්ෂකයා බවට පත් වෙන්න ඕනේ මොකද්ද? තිසරණය. තිසරණේ තමන්ගේ ආරක්ෂකයා බවට පත් වෙන්න ඕනේ. තමන්ට බියක් ඇති ගැනීමක්, ශෝකයක්, කනගාටුවක් ඇති කියලාට සී වෙන්න ඕනේ මොකද්ද? තිසරණේ සී වෙන්න ඕනේ. අන්න එතන. දැන් අපි ගත්තොත් ලෙඩ වෙනවා කෙනෙක්. එයාට තිසරණේ සී වෙන්න ඕනේ. එයා රෝගී උස්සන්න වෙනවා. එතකොට එයාට ධර්මයේ සී වෙන්න ඕනේ. මේක තමයි ධර්මය. මේක තමයි ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළා. අන්න එතකොට තමයි එයා ධර්මයේ කරා යන්නේ. කෙනෙක් මැරුණා. කට්ටිය අඬනවා. අන්නකට සී වෙන්න ඕනේ මොකද්ද? තිසරණේ මෙන්න ප්‍රියයන්ගෙන් වෙන්නේ මේ දුක මම දැන් විඳිනවා.
මං කොච්චර කලක් මේක විඳින්නද? අන්න තමන් ගැන හිතන්න පුළුවන් අවස්ථාවක්. අන්න යා එහෙම තමයි හිතන්න ඕනේ. ඔබ අහලා තියෙනවද මලගේ කවුරුත් එහෙම අඬනෝ? ප්‍රියංගෙන් ගෙන්වීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා, දේශනා කළා. ඒක ඇත්තක්. ඒක ඇත්ත බව මට දැන් තේරෙනවා කියලා අඬන කවුරුත් අහලා තියෙනවද? එහෙම නෙමෙයි අඬන්නේ. මලමිණිය බදාගෙන හොල්ලනවා, කියන්න කියන්න ආයේ කවදද එන්නේ? මොකක්ද එතන තියෙන්නේ? තනි ක්‍රම යථාර්ථ අවබෝධින් තොර එක. බැරි වෙලාවත් මලමිණිය නැගිට්ටු හා හා කලබල වෙන්න එපා කියලා. වැඳ වැඳ දුවයි, නෑ නෑ මං විහිළුවට කිව්වේ කියලා. ඒ જાති එකක් මේ මිනිසුන්ගේ ඇඬිල්ල. ඒක ඇත්ත ඇඬිල්ලක් නෙමෙයි. ඉතින් නමුත් ජීවිතය ගැන බැලුවොත් එහෙම, අවබෝධයකින් මේ ජීවිතය ගැන බැලුවොත් එහෙම, අඬනවා නම් අඬන්න තියෙන ඒකට නෙමෙයි, අපි හිතේ ඇති වෙන අකුසල් ගැන. පංච නීවරණ යටපත් වෙන්නේ නැති එක ගැන අඬනවා නම් අඬන්න තියෙන්නේ. අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ප්‍රමාද වීම ගැන. අපිට අඬන්න තියෙන කාරණාවල් මේ. අපේ ජීවිත ගැටලුව දිහා බැලුවට පස්සේ අපිට කොච්චර පිළිසරණක් නැද්ද? ජීවිතය ගැන බැලුවත් වෙන දෙයක් නැහැ අපිට. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම දැඩි ලෙස අධිෂ්ඨාන කරගනිමු, මේ බුද්ධ ශාසනයේදීම මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු.